මේ අයවැය ඉතාමත්ම සුවිශේෂී අයවැයක් බවට පත් වෙනවා. මොකද අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් ඒ වගේම රටට ජනතාවටත් බොහොම සුබවාදී ජීවිතයක් නිර්මාණය වෙන අයවැයක් බවටත් ඒ වගේම ජනතාවාදී අයවැයක් බවටත් මේ අයවැය පත් වෙනවා. ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි රජයක් හැටියට අපට අභියෝග කීපයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ වන විට වසංගතයක් තියෙනවා. ඒ වගේම නොයෙකුත් ආර්ථික ගැටලු තියෙනවා ජනතාවට. ඒ සියලු ගැටලු අභියෝග මැඩගෙන ඉදිරියට යන අයවැයක් බවට මේ අයවැය පත් කරගන්නට ආණ්ඩුව මේ වන විට මම හිතන්නේ ශක්තිමත් මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි විපක්ෂයක් හැටියටත් ලොකු අභියෝගයක් තියෙනවා. විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට තියෙන ලොකුම අභියෝගය තමයි 20 දී ආරක්ෂා කරගන්න බැරි වුණා මන්ත්‍රීවරු පිරිසක්. ඒ වගේම තමයි මෙවර අයවැයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට තවත් විශාල කණ්ඩායමක් ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එතුමාව දාලා නැවත ආණ්ඩුවට සහයෝගය දෙන තව කණ්ඩායමක් නිර්මාණය වෙනවා. එතනදි සිද්ධ වෙන්නේ හරියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට අර අන්නාසි කොටුවේ සරම උස්සංගිය මිනිස්සයාට සිදුවෙච්ච දේ තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා මේ අයවැය ජනතාවාදී අයවැයක් වගේම ජනතාව සමෘද්ධිමත් කරන සෞභාග්‍යමත් කරන අයවැයක් හැටියටයි මේ අයවැය ඉතාමත්ම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අපි ජයග්‍රහණය කරනවා. දැනට ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි විපක්ෂයේ මන්ත්‍රීවරු සැදී පැහැදී ඉන්නේ මේ ජනතාවාදී අයවැයට සහයෝගය දක්වන්නට. Breaking.lk.